මාංස මට මේ පතිරූප දේශය සම්බන්ධයෙන් එනකොට එන සුනරා පන්තය කියන වචනය පිළිබඳ අදහසක්. මොකද්ද සුනරා පන්තය කියලා? සුනාපරන්තය. සුනාපරන්තයයි අපරාපරන්තයයි පතිරූප දේශයයි කියලා බුදුහාමුදුරුව මේ මිහිතලේ වාසය කරන මිනිස්සුන්ව කොටස් තුනකට බෙදුවා. අර කවුද මොනහාමුදුරුවද සුනාපරන්තයට යන්න ගියානේ? පුන්න ඔව්, නන්ද මාතාවගේ පුත්‍රයා පුන්න හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අවසර ගත්තා සුනාපරන්තයට යන්න. ඒ කියන්නේ සුරාපරන්තය කිව්වේ ඒ කාලේ ඔය පුත්තලම මන්නාරම වගේ ඩිස්ට්‍රික්, කුරුණෑගලත් කොටසක් අයිති. මීගමුවේ ඉඳන් පුනරීන් දක්වා තිබුණේ සුනාපරන්තය. යක්ෂ ගෝත්‍රිකයන්ගෙත් බොහොම දරුණු මිනිස්සු හිටපු සුනාපරන්තය. එතකොට සුනාපරන්තය කියන්නේ එමනම් අපරාපරන්තය කියලා තව කොටසකුත් තියෙනවා. පතිරූප දේශය කියලා තව කොටසකුත් තියෙනවා. බුදුහාමුදුරුවෝ පතිරූප දේශය කිව්වේ මේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශක්තිය තිබුණු මධ්‍යමණ්ඩලයට කිව්වා. ඒක පූජාවලියෙත් ඔය පතිරූප දේශය සහ අනිත් පැත්තට කියනවා පරදේශ. අර සුනාපරන්තය අපරාපරන්තය පූජාවලියේ පරදේශ. පූජාවලියේ පැහැදිලිව 178 වෙනි පිටවල තියෙනවා. අර මුද්‍රණය කරපු පොතේ, පුස්කොළ පොතේ නෙමේ, මුද්‍රණය කළා පූජාවලියේ පුස්කොළ පොතේ ලියලා තිබුණේ. ඊට පස්සේ දැන් මුද්‍රණය කළා තියෙනවා ලොකු පොතක්, ඔය කඩවල ගන්නත් තියෙනවා. 107 108 ඒ මුල් කාලේ, අද මුද්‍රණය කීයද දන්නේ නැහැ පිටුව. මේකේ තියෙනවා මේ පූජාවලිය ලියපු කර්තෘතුමා මේ අර දීපය දේශයේ කාලයේ බුදු කෙනෙක් උපත ලබන මේ බුදු කෙනෙක් උපදින්න බැරි දේවල් දේශවල් පරදේශ නම් වශයෙන්ම තියෙන නේපාලයේ, කාම්බෝජයේ, මේ වගේ ඔය ඉන්දියාවේ අද තියෙන සියලු රටවල්. ඉන්දියාවේ බුදු කෙනෙක් උපදින්න බෑ කියන එක පූජාවලියේ ඇස්පනා පිට ඕන කෙනෙකුට සිංහලෙන් කියව ගන්න පුළුවන් විදියට ලියලා තියෙද්දිත් ඕවා උගන්වනවා හාමුදුරුවෝ. ඔය මේ පූජාවලියත් උගන්වනවා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨේ. නමුත් මේ හෙල්බි මේ උපන් මේ බුදුහාමුදුරුවෝ තාමත් නේපාලට පිටමං කරනවා. ඒ සුද්ධ කරපු ඇදේ කළු සුද්ධොත්, ඒ කළු සුද්ධ අනුගමනය කරන මිත්‍යා දෘෂ්ටික හාමුදුරුවොත් ගිහි පැවිදි උගත්තුත් ඔය කියන විකෘතිය විනාශය බුදුහාමුදුරන්ට කරනවා, ධර්මයට කරනවා, බුද්ධ ශක්තියට මිනිසුන්ට අනුගත වෙන්න තියෙන පාරමාර්ගය වහනවා. අවසරයි ආරිහතුන් වහන්සේ.